ඔහු පාසල් ගුරුවරයෙක් බවට පත් වුණ. ගුවන් ඉදිලි ශිල්පියෙක් වුණ. මම එහිම දිගුවක් වසයෙන් විශ්ව විද්‍යාල ආචාරවරයෙක් සහ ගුවන් ඉදිලි ශිල්පියෙක් වුණා, නාට්‍යකරුවෙක් වුණ. මගේ නාට්‍යවල රඟපෑම සඳහා මා තෝරාගත්තු එක පුද්ගලිය තමයි කරුණා තමරසිංහ. වර්තමානයේ පාසල් විෂ නිර්දේශයට ඇතුළත් වෙලා තියෙනවා මගේ කෘති දෙකක්. එකක් නමවැනි ශ්‍රේණියේ සිංහල පොතට, පාසල් පොතට මෞසනේ කියලා මගේ ගුවන්විදුලි ළමා නාට්‍යයක් පාඩමක් හැටියට ඇතුළත් වෙලා තියෙනවා. ඒක ඒ කාලේ ගුවන්විදුලි ළමා නාට්‍යයක් හැටියට මහින්ද අල්ගමයන් තමයි නිෂ්පාදනය කළේ. එය පාඩමක් හැටියට නමවැනි ශ්‍රේණිය පොතට ඇතුළත් කරලා තිනවා. වර්තමානයේ ඒක මේ රටේ හැම පාසලකම වගේ ඒ ශ්‍රේණියේදී උගන්වනවා. ඊළඟට මේ අවුරුද්දේ පටන් ගත්ත අලුත් විෂය නිර්දේශය අනුව 7 වෙනි ශ්‍රේණියේ සිංහල පොතට ඇතුළත් කරලා තිනවා. මා ගුවන්විදුලියේ එඩිතර ලංකා කියන දේශාභිමානී වැඩසටහන් ලියපු මාදුටු මුල්හිරු පෙන්වූ ලංකා කියන දේශාභිමානී ගීතේ ඒ ගීයෙන් හුඟා කාරණා තේරුම් ගන්න, ඒ වගේම මොකද්ද මේ දේශාභිමානය කියන්නේ, ජාතික ඇල්ම කියන්නේ මොකද්ද. දැන් බොහෝ විට අපි ජාතික ඇල්ම දේශාභිමානය දෙන්න කවි ලියනවා, සිංදු ලියනවා, කපව් කොටව් මරව් උදුරගනිව් එහෙම නෙවෙයි අපි මේ දේශාභිමානය ඇති කරන්න ලියන්නේ. මම ඒ මාර්ගයේ සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයකට හරවල තමයි ඒ ගීය ලියලා තියෙන්නේ. මට විවාහ වෙන්න වාසනාව ලැබුණෙත් නිසග කුසලතා තියෙන, සාහිත්‍ය රසඥතාව බොහෝම ප්‍රබල විදිහට උරුම කරගෙන සිටි තැනැත්තියක් එක්කයි. රම්‍යා පුෂ්පලතා ඇත් පරිවර්තිකාවක් කෙටි කතා සංග්‍රහ දෙකක් පළ කරලා තියෙනවා. එකක් තමයි යුද්ධය හා ප්‍රේමී කියන විශ්ව සාහිත්‍යයට අයිති කෙටි කතා එකතුවක්. ඊළඟට සති පූජාව කියලා ඒත් විශ්ව සාහිත්‍යයට අයිති කෙටි කතා එකතුවක්. ඒ කෘති දෙක දැන් මේ වෙනකොට මුද්‍රණය වෙලා අලෙවිලත් ඉවරයි. මේ වර්ෂයේ මම ඒ කතා ඇගේ ඒ කතා පොත් දෙකේ කතා එක පොතකට අරගෙන ඒ කතාවල වටිනාකම නිසා මේ පරපුරටත් ඒක කියවන්න සලස්සන්න හිතාගෙන පහුගිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙලාවේ අලුත මුද්‍රණය කෙරෙව්වා. ඒක ඇයටත් ගෞරවයක් පිණිස, ඒ වගේම වර්තමාන පාඨකයන්ට එයින් ලැබෙන මහඟු ප්‍රතිඵලය සලකලා තමයි මං ඒක කළේ. අප දෙදෙනාට දරුවෝ 3 දෙනෙක් ලැබුණා. ලොකු දුව, දෙවෙනි පුතා, බාල දුව. නොයෙක් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩ කළා, රඟපෑවා. ඒ වගේම මේ අපේ යාළුවන් කරපු ඒවට උදව් කළා. ඒ ගත කරන කාලෙදී මහජානි සුනන්ද මහේන්ද්‍රයන් වේදිකා නාට්‍යයක් කළා, සයුරෙන්නා ළඳ කියලා. ඒ වේදිකා නාට්‍යයේ රඟපෑවා මාලිනි ෆොන්සේකා. ඒකේ නිලියක්. ඉතින් නිතරම වගේ ඒ අපි බොහොමින් කටයුතු කරනකොට හම්බ වෙනවා. ඇයගේ
එක පන්ති ඉගෙනගත්ත මිතුරයක් තමයි පසුව මගේ බිරිඳ වුණේ රම්‍යා පුෂ්පලතා. ඒ කාලේ තමයි මුණ ගැහුණේ මට මේ බිරිඳ. ඉතින් ඇත්තටම මගේ සාහිත්‍ය ජීවිතයටත් බිරිඳ වීම ලොකු වාසනාවක් වාසනාවක් වුණා. මොකද මේ අපි දෙන්නම එක විදිහට සාහිත්‍යයට ආදරය කරපු සාහිත්‍ය රසය ජීවිතය කරගත්ත දෙන්නෙක් නිසා. මම මගේ ගමන් මඟ ගැන අතීතයේ ඉඳලා අද වෙනකන් ඇවිල්ලා තියෙන ගමන් මඟ ගැන තෘප්තිමත් වෙන්නේ, සතුටු වෙන්නේ. මොකද මම ආස කරපු මාර්ගයේ සතුටින් යහපත් වැඩ කරමින් ගමන් කරන්න මට අවකාශ ලැබුණා. එතුමාගේ නිර්මාණාත්මක හැකියාව තව පැත්තකින් මම අගය කරනවා. එතුමාගේ නිර්මාණ කෘති පරිවර්තන කියවීම කියන එක ඇත්තටම අපිට අලුත්ම පෝෂණයක් ලබා දෙනවා. ඒක නිසා මට හිතනවා ඇත්තටම කරුණාරත්න අමරසිංහ කියන්නේ විවිධ ක්ෂේත්‍ර තුළ තමාගේ ප්‍රවීණත්වය ඉතාම පුළුල් විදිහට පතල කළ සාහිත්‍යකරුවෙක්, සාහිත්‍යදරයෙක්. මම ප්‍රාර්ථනා කරනවා එතුමාට තව තවත් එතුමාගේ නිර්මාණ ජීවිතයේ වඩ වඩාත් අපිට ප්‍රපෝෂණ ලබන අවකාශයක් ඉවර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට අපේ යුගයේ ජීවත් වෙච්ච මහා පුරුෂයන් අනින් ආශ්‍රය ගන්න ලැබුණා. මාටින් වික්‍රමසිංහයන්, ආචාර්ය සරච්චන්ද්‍රයන්, ජී.බී. සේනානායක ලේඛකයන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, ඒ වගේම මාධ්‍යයට සම්බන්ධ වෙලා හිටියේ මහගම ශේකරයන්, ඩෝන්ටන් අල්විසුන්, විමල් අබේසුන්දරයන්, ඒ වගේ විශාල පිරිසක් ඔවුන් විශාල සේවයක් කරපු අය ඒ ක්ෂේත්‍රවල. ඔවුන්ගෙන් මට ආභාෂය, ආවේශය, ඒ වගේම අත්දැකීම් ඇත්තෙන් වාදේවල් ලැබුණා. ඒ නිසා තමයි මට මේ ගමන් මඟ තෘප්තිමත්ව ආවයි කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ මගේ මේ නැඹුරුවට, සාහිත්‍ය මාධ්‍ය නැඹුරුවට විශේෂයෙන් බලපාපු පුද්ගලය තමයි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්. පාසල් ගියේ ඉඳලම මගේ පොතක් දොරට වැඩියද ඔහු එතෙන්ට එනවා. මගේ බිරිඳගේ පොතක් දොරට වැඩියද, දරුවකගේ පොතක් දොරට වැඩියද, අපේ උත්සවයක් පැවතුනාද ඔහු එතෙන්ට පැමිණෙනවා. ඉතින් මෙන්න මේ නිසා මම හිතනවා ඔහු පිළිබඳ ඔහුගේ අපදානය සැකවින් හෝ ජනමාධ්‍යයක් ඔස්සේ වන්ගත කිරීම, රූපගත කිරීම, ලියා තැන්පත් කර තිබීම අනාගතයේ පහළ වෙන කලාකරුවන්ට, ජනමාධ්‍යකරුවන්ට මහඟු ප්‍රතිඵලදායක කාර්යයක් වී කියලා. මම ඔහුගේ ජීවිතයේ හැම කටයුත්තකටම අතිශයින් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ මං ආශ්‍රය කරපු දයරත්න අනුතුම්යන්, ඒ වගේම ආචාර්ය අජන්ත රණසිංහයන්, බණ්ඩාර විජේතුම්යන්, සන්නසී බණ්ඩාරයන්, ගුවන්ලිටි විශිෂ්ට ගණේ මාධ්‍යවේදී වන තිලක සුදම්මන්ද සිල්වා, ඔහු තමයි මගේ කටහඬ ඉස්සෙල්ලම ගුවන්විදුලියෙන් ප්‍රචාර කළේ ළමා වැඩසටහන්. ඒ වගේම සරත් විමලවීරයන්, අමරදේවයන්, ප්‍රේමසිරි කේමදාසයන්, ඔවුන් සියලු දෙනාම මට ඉතාම ඔවුන් ඉතාම සමීපව මට ඔවුන් ආශ්‍රය කරන්න ලැබුණා. දැන් මගේ යම් කිසි කුසලතාවක් මම සහජයෙන් ලැබුවා නම් ඒ කුසලතාව මම කැප කරලා තියෙන්නේ ඔබ හැම වෙනුවෙන්, මගේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඇත්ත වශයෙන් මේ රටේ හෝ පිටරටේ හෝ වෙසෙන මිනිස් වර්ගයා වෙනුවෙන්, ඔවුන්ගේ හිත සුව පිණිස ඔවුන් යම් කිසි මට්ටමක ඉන්නවා නම් ඒක තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන යාම සඳහා තමයි මගේ කුසලතා මම කැප කරලා තියෙන්නේ. ඉදිරියටත් මගේ කුසලතා කැප කරලා අර්ථවත්, සාරවත්, මානවවාදී යම් කිසි ඵලයක් ලබා දීම තමයි මගේ ඒකායන
පරමාර්ථය ඉතුරු ජීවිතේ ඉතුරු කාලෙට.